අපහසේ පුරෝගාමි පරමාදර්ශය අපි ගුවන් විදුලියයි. ලංකා ගුවන් විදුලිය ලෙසින් එය බෙරට ජනමන තුල වඩාත් සමීප මිතුරෙකු ලෙස තැන්පත් වන්නේ 1950 වසරේ එය වෙළඳ සේවය හා ස්වදේශීය සේවය ලෙස වැඩසටහන් ආරම්භ කිරීමත් සමගයි. ගුවන් විදුලියේ මේ නැවුම් වීමට සමගාමීව නව ගුවන් විදුලි ශිල්පීය පරම්පරාවක්ද මාධ්‍ය ශිස්ත්‍රයට එක්ුණා. ඒ අතර නවක නිවේදක නිවේදිකාවනටද හිමි වුණේ විශේෂ ස්ථානයක්. ගුවන් විදුලිය සිය සුගම බස් වහරින් සහ හඬ පෞරුෂයෙන් හැඩ කළ නිවේදකයන් අතරේ වඩාත් කැපී පෙනුණ නිවේදිකාවකගේ හඬක්ද එකල ගුවන් විදුලි ශ්‍රාවක සිත්වලට තදින්ම කාබැදුණා. ඒ ප්‍රභාමත් හඬේ හිමිකාරිය ප්‍රභා පෙරේරායි. 1950 මම ආනන්ද ශාස්ත්‍රලේ උගන්වන්න ගියා. ඒන් 2 මාසයක් විතර උගන්වන කාලේදී මේ පුවත්පතක මට හරියට මතක නැහැ කොයි පුවත්පතද කියලා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියා නිවේදකයින් අවශ්‍යයි ගුවන් විදුලියට කියලා. ඉතින් ඒ අනුව දැම්මා ඇප්ලිකේෂන් එකක් දාලා. ඉතින් කැදෙව්වා සමුඛ පරීක්ෂණයකට. කැදුවම ආවා. ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ තිව්වා පොඩි පොඩි පරීක්ෂණ වගේ තිව්වා. 100ක් 200ක් විතර හිටියා. තේරුණා 6 දිනක්. 6 දිනකින් දෙන්නෙක් ඉවත් වෙලා ගියා තේරුණායි පස්සේ. ඊට පස්සේ තේරුණේ මමයි කරුණාරත් අභිෂේකරයි සිරිසෝම ජයසිංහ කියලා ගුරු මහත්මයෙක්. පළමුවෙන් හැබැයි පරීක්ෂණයේදී බැලුවා ප්‍රවෘත්ති ප්‍රකාශයක් සිංහලට පරිවර්තනය කරන්න ඉංග්‍රීසියෙන්. ඒක තමයි සේරට වැඩි වැදගත් උනේ. මොකද ඒ දවස්වල ප්‍රවෘත්ති ලැබුණේ ඉංග්‍රීසියෙන්. බිරත ගුවන් විදුලි ඉතිහාසයේ මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සිංහල නිවේදිකාව ලෙස ඉතිහාසගත වන ඇය මෙරට විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ කාන්තා පූර්වාදර්ශය බවටද පත්වනවා. දැන්මින් මෙන්ම කුසලතාවෙන්ද ප්‍රභාමත් ප්‍රභා පෙරේරා ප්‍රභා රණතුංග බවට පත්වන්නේ විවාහයත් සමගයි. එතැන් පටන් මෙරට මාධ්‍ය ඉතිහාසයේ පරිච්ඡේදයක නොව පරිච්ඡේද ගණනාවක පුරා ප්‍රභා රණතුංග කීර්තිමත් නාමය ලියවුණා. නිවේදිකාවක ලෙසින් සපයන ලද පූර්වාදර්ශී මෙහෙවර මෙන්ම ගුවන් විදුලි නිෂ්පාදිකාවක ලෙසද ඇය අනූපමේය සේවයක් ඉටු කළා. වනිතා ලතා කාන්තා ගුවන් විදුලි සංග්‍රහවම ඊට කදිම නිදසුනක්. ගුවන් විදුලි මුල් කාලීන වැඩසටහන් අතර අතිශයම ජනප්‍රිය කාන්තා වැඩසටහන වූ වනිතා ලතා එකින් ඇරඹී පසු පරපුරටද දායාද වුණා. ඇය නිෂ්පාදනය කළ ළමා රංගපීඨය ජනප්‍රිය ළමා වැඩසටහනක් ලෙසින් මෙරට ළමා පරපුර සුපෝෂණය කළා මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය ශිෂ්ටාචාරයට අවශ්‍ය කරන ඊළඟ පරම්පරාව නිර්මාණය කිරීමේ අංකුර බිම බවටද පත් වුණා. පසු කාලීන ගුවන් විදුලි ශිල්පී ශිල්පිනියන් බොහොමයක් ළමා රංගපීඨයෙන් ශිෂ්ටාචාරය හඳුනා ගත්තන්. ගුවන් විදුලි ළමා හා කාන්තා අංශයේ ප්‍රධානී තනතුර දරමින්ද ගුවන් විදුලියට ආලෝකයක් මෙන්ම ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ ජීවිතවලට නව අරුතක් එක් කරන්නටද ඇය සමත් වුණා. සිවෘතයේ ජීවිතය තුළ ලද සියලු කිත් පැසසුම් තමන්ගේ ආලෝකයට වඩා ගුවන් විදුලියේ ආලෝකය වෙනුවෙන් ඇය නිරන්තර දායාද කළා. සිංහල බසමින්ම ඉංග්‍රීසි බස පිළිමදවද හසල දැනුමක් තිබූ ඇය එතුලින් ලත් දැනුමද ඊළඟ පරම්පරාවට නොමසුරුව බෙදා දුන්නා. සිය කීර්තිමත් සේවා කාලයෙන් පසුවද හැකි සෑම විටම සිය දැනුම හා අත්දැකීම් ශේෂ්ත්‍රයේ පසු කාලීනයන් වෙනුවෙන් දායාද කරන්නට ඇය නොමසුරුව ඉදිරිපත් වුණා. ස්වකීය ශේෂ්ත්‍රය තුළ ලද හැකි සියලුම ගෞරව දිනු ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නිවේදිකාව ප්‍රභා රණතුංග මහත්මිය පුරා 91 වසක් ආයුෂ වළඳා ඊයේ රාත්‍රියේදී අප අතරින් සමුගත්තා. මා දන්න ප්‍රමාණයට ප්‍රථම ලංකා ගුවන් විදුලියේ නිවේදිකාවක් වශයෙන් තේරී ආවේ සමුක පරීක්ෂණ
මාතුංග. එතුමිතා දක්ෂ කාන්තාවක්. ඒ සිංහලත් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා, ඒවක පරිවර්තනය කරන දන්නවා. ඒ ප්‍රවෘත්තිවල දක්ෂයි. ඒ වගේම වැඩසටහන් වලත් දක්ෂ. නිලධාරියක් වශයෙන් සේවය කරපු බව මට මතක් වෙනවා. 1980 මම ගණකාටුව කිදෙන ප්‍රභාවගේ කෞතුක වස්තුවක් මේ ලෝකෙන් තුරන් වීම ගැන 1980 ජනමාධ්‍යයට ගුවන් විදුලිය සම්බන්ධ නිලධාරියක් අපාතයෙන් මෙල්ලීම ඒ විතරක් නෙවෙයි තුමේ පළමින් නිවේදිකා වශයෙන් දැන් අවස්ථාව මුල ගැසී යමීමට කතා කිරීමට වැඩ කිරීමට ලැබීම ගැන මා ඉතාම ප්‍රීතියට සතුටට පත් වෙන බව මං ජොත් කණගාටුවෙන් දැන් කියන්නේ තුමේ නැතිවීම ගැන. අපි ස්වදේශීය සේවයට යනවා කැටි ඉල්ල ගන්න වෙළඳ සේවයේ නැති ඒ අතර දුරේදී ප්‍රභාරන්තුංග මහත්මයා හම්බ වෙනවා. හම්බ වෙලා හරියට උදව් කරනවා. පස්සේ මම දැනගත්තා ප්‍රභාරන්තුංග කියන්නේ නියම මහත්මියක් කියලා. නිවේදිකාවකට වඩා නියම මහත්මියක් හොඳ ගතිගුණ තියෙනවා. ප්‍රභාරන්තුංග මහත්මිය මම අඳුරන්නේ ගුවන්විදුලියේ ශිල්පිනියක් වශයෙන් එකතු වුණ දවසේ ඉඳලම. ඉන්පස්සේ නිවේදිකාවක් වශයෙන් පුහුණුව ලබද්දීත් එතුමියගෙන් ලැබුණු සහයෝගය ගුරුවරුකම් කියන්නේම කරන්න බැතරම් එය දැනුමින් පිරිපුන් ඉතාමත් මාධ්‍ය පිළිබඳව හතර දැනුමක් ඇති එතුමිය. ඒ මාධ්‍ය පිළිබඳව දන්න හැම කරුණක්ම අපේ මාධ්‍ය ජීවිතයේදී අපිට කියලා දුනා. කොයි අයරින්ද නිවේදන කටයුත්තක් කරන්නේ, වැඩසටහනක් නිෂ්පාදනය කරන්නේ කොයි අයරින්ද, මාධ්‍ය පිළිබඳව දැනුම ඇති කරගන්නේ කොයි අයරින්ද, ගුවන්විදුලි වැඩසටහනක් සකස් කරගන්නේ කොයි අයරින්ද. මේ විදිහට ගුවන්විදුලි මාධ්‍ය ජීවිතයේදී හැම කරුණක්ම හසල දැනුමක් ඇති අයගෙන් ලබා ගන්න අපට අවස්ථාව ලැබුණා. මම අර මුලින් සඳහන් කළා වගේ ඇය දැනුමින් පිරිපුන්, ගුණයෙන් පිරිපුන් ඉතාමත්ම උතුම් කාන්තාවක් විදිහට හඳුන්වන්න පුළුවනි. ඒ වගේම ඇය නොමචරුව ඒ දැනුම අපිට ලබා දුන්නා. ඇගේ එතුමියගේ දැනුම වගේම එතුමියගේ ඒ නිහතමානී බව, ඒ සුවිශේෂ හඬ පවා අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මාධ්‍ය ජීවිතයේදී, ගුවන්විදුලි මාධ්‍ය ජීවිතයේදී හැමදාකමත්, එදා වගේම අදත් හැමදාකමත් ගුවන්විදුලි මාධ්‍යෙන් අපි නිවේදන කටයුතු කරද්දී, නිෂ්පාදන කටයුත්තක් කරනවා නම් ප්‍රභාරන්තුංග මහත්මිය අපිට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. එතුමිය අපට ගුවන්විදුලියේ ගුරුවරියක්, මවක් වගේ ඉතාමත්ම කරුණාවෙන් හැම දෙයක්ම කියා දුන්නා. උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ප්‍රභාරන්තුංග මහත්මිය මට මුලින්ම දැන හඳුනා ගන්න ලැබෙන්නේ 70 දශකයේ මම ගුවන්විදුලියට යන්නෙන්න පටන් ගන්නවා ළමා ශිල්පිනියක් ලෙස. එතකොට තමයි ඇත්තෙම මුලින්ම මට ඇයව දැක ගන්න ලැබෙන්නේ. එදා ඉඳලම අපිට ඇය ඉතාම හොඳ ගුරු මාතාවක් වුණා. අපේ ළමා ශිල්පීන්ට බෙහෙවින් මටත් අපත් සමග එකල හිටි බොහෝ ළමා ශිල්පීන්ට ගුරු හරුකම් දීලා අපේ දක්ෂතා එළියට ගන්න, අපේ තිබුණු ඒ දක්ෂතා එළි දක්වන්න අපිට මුල්ම මං හිතන්නේ පාඩම් කියා දුන්නේ එතුමියයි. අපිට ගුවන්විදුලිය කෙරෙහි තිබුණු බය නැති කළේ එතුමිය. ඇත්තෙන්ම ඇය සතු විශාල මං ගුණාංගයක් හැටියට දකින්නේ ඇය ඉතාම කරුණාවන්තයි, හරිම එඩිතරයි, හරිම ක්‍රියාශීලී. ඇය ශරීරයෙන් ඉතාම කුඩා කාන්තාවක් වුණත් ඇය තුළ තිබුණු ඒ ප්‍රතිභාව නිසා ඇය හැම අතින්ම කාන්තාවන්ට මං හිතන්නේ ආදර්ශමත් චරිතයක් වුණා. අපිට පූර්වාදර්ශී චරිත වුණේ එතුමිය තමයි මුලින්ම. ඉතින් මම එතුමිගේ හඬට එදා ඉඳලම ආදරය කළා. ක්‍රිස්ටල් ක්ලියර් කියලා අපි කියන්නේ ඒ තරම් සුවිශේෂී ඉතාම සුපැහැදිලි හඬක් ඇය සතු වුණා. අපි එතුමිය අපිට කියා දුන්න දේවල් තමයි ඉදිරියට යන්න, ඉදිරියට අරන් යන්න අපිට පුළුවන් වුණේ. ඉතින් මම මෑතකදීත් එතුමිය බලන්න ගියා එතුමියගේ නිවසට. ඉතින් අර අපි කුඩා කාලේ අපිව ඒ මේ
අපි අපිව ඉතාම ආදරෙන් පිළිගත්ත වගේම අදත් ඒ කරුණාබර හදවතින්ම එතුමිය අපිව ආදරෙන් පිළිගත්තා. ඉතින් ඇත්තටම හරිම දුක්ඛදායී අවස්ථාවක්. මම එතුමියට මේ අවස්ථාවේදී අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අප අතරින් වූ මෙරට ගුවන් විදුලි පළමු නිවේදිකා ප්‍රභා රණතුංග මහත්මියගේ දේහය අද පස්වරු දෙකේ සිට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කෙරුණා. එතෙන් පටන් අතිවිශාල පිරිසක් එතුමියට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ආකාරය අපට දැකගන්නට හැකි වුණා. ප්‍රභා රණතුංග මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පෙරවරු 9:30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. කිසිදා මැකී නොයන ගෞරවනීය ඉතිහාසයක් අප අස තබා නික්මෙන ප්‍රභා රණතුංග නාමය සදාකාලිකවම ප්‍රභාමත් වනු නිසැකය.